වයස කියලා කියන්නේ ඉලක්කමක් විතරයි කියලා හිතන මිනිස්සු ඉන්නවා. සමහරු කියනවා අපිට දැන් සීන දකින්න කාලයක් නැහැ, අපි දැන් වයසයි, අපේ දැන් අවසන් කාලේ යන්නේ. උණු ඔහොම කියන හිතන දැනකුත් අපි දකිනවා. එනිසා මේ වයස මතක් කරපු නිසාම මේ වෙනස් විදියට හීන දකින්න වයස බාධාවක් නෙවෙයි කියන කොටස මට හිතෙනවානේ. නෑ, වයස සිහින දකින්න වයස බාධාවක් නෙමෙයි. හැබැයි තමන් දකින්න සිහිනේ මොකද්ද කියන එක තෝරා බේරා ගන්න ඕනේ. දැන් අපි අවුරුදු 65යි. මම හීනයක් දකින්න මේ ලස්සනම කාන්තාවක් විවාහ වෙන්න ඕනි කියලා. දැන් ප්‍රැක්ටිකල්ද? යථාර්ථවාදී. එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට ඒ වයසේදී ඒ වයසේ දකින්න කට්ටියක් ඉන්නවා. හොඳයි. මේ ඒ වයසේදී දකින්න ඕන සිහින තියෙනවා. ඒතර අපි ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා නේද? අපේ හිත හදාගෙන යමක් කරගන්න අපිට බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි අන්නෙතින්ද සිහිනයක් හදා ගන්න ඕනේ. මගේ හිත මම මෙන්න මේ දෙතැනට ගේනවා කියලා. එතකොට තමන්ගේ වයස සිහිනවලට බාධාවක් නෙමෙයි. හැබැයි තමන්ගේ වයසට අදාළව සිහින දකිනකොට තමන්ගේ මනසට තියෙන බර අඩුයි. මනසට තියෙන පීඩනය අඩුයි. අපි අවුරුදු 75ක් 80ක් වෙලා ඉඳගෙන අපි ගොඩාක් මහන්සියලා අපි හිණයක් හැබැයි කරගන්න උත්සාහ කරොත් ඒකම අනවශ්‍ය පීඩනයක්. මොකද ටික් ගාල මෙහෙ කොහේ හරි නතරනොත් එහෙම මේ මනුස්ස ලෝකෙන් අපි ගියා, මේකෙන් ගියා. ඒ නිසා මේ එහෙම එපා. වයස සිහින දකින්න බාධාවක් නෙමෙයි. සිහින දකින්න තමන්ට යථාර්ථයක් බවට පත් කරගන්න නම් දැඩිව ඒක හිත ඇතුළට දාගන්න. අදාළ වයසට ඒ අදාළ විදියට හිණ දැක්කනම් මේ මහා පීඩණයෙන් අපි නිදහස් වෙනවා.